ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් නවදහනිය පුවත් සිරස්තල වෙත රාජ්‍ය ආයතනවල මහජන දිනය සඳහා පැවැත්වීමට රජයෙන් තීන්දුවක් නිලධාරීන්ගේ පැමිණීමත් අනිවාර්යයි වෙලේ සුදාගේ ඥාතියෙකු ඇතුළු තිදෙනෙක් හෙරොයින් සමග පොලිස් දැලේ न्यू टाइम नौकाव नाविक सतपुम पनहक गेंपुर मुहुदत मुदु प्रदेश्यों लबागात सांपल पिलिबांदव रस परिक्षन वार्तावाद बलदाहरीन गे एस नुगेटुनु बुल्लेव वी कपटाव विदेश्यों हिसीट पैमिने हतकट कोरोना सुवेले भू गननत इहलत लोव दवसाक्तुल वेडिम आसादित्यान साहं मरन करन तवदुरुटाक इंदियावें महाजनतावट राज्य आयतन सेवावन इटकर गेनीमट संदुदा दिनिय वेन्किरीमट अमात्य मंडल अनुमतिय अधहिमिपुना एयानुव मेतेक पेवती बदादा दिनिय वेनस्वन अतर मिन इदिरियट राज्य आयतन निलदारें महाजन आवश्यता इटकिरीम संदहा संदुदा दिनेदी कार्यालवल रंदे सिटियो दुवनवा මෙතර අමතර පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මෙරටට ගෙන්වීම සඳහා කැබිනට් ඇමතිය කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් පොහොර ලබා දීම සඳහා අමතර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය ලබා දීලා තිබෙනවා. අපි ගොවි මහත්වරුන්ට කියනවා මේ පොහොර තොග සම්පූර්ණයෙන්ම රටට ලැබෙන්නට මාසික පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා බයක් සැකක් නැතුව මහ කන්නේ සඳහා අවශ්‍ය පොහොර ලබන මාසයේ මුල වෙන විට අපිට ලබා දෙන්න පුළුවන් වෙනවා. මේ රට ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පොහොර භාවිතය පිළිබඳව කරුණාකර සැලකිලිමත් වන්නට කියන කාරණය. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී රජය නියාමනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම මහ කන්නේන් පසුව නැවත වතාවක් මේ රට ගෙන්විය යුතු පොහොර ප්‍රමාණය පිළිබඳව මෙම මහ කන්නේදීත් विवाह संपूर्ण पोहर प्रमाण मडपोहर गोविजनतावट नोमिले लादीन रजे कटयुत किलोग्राम फनहक पोहर मिट्याकृपया लग्धा स्पासीयकट सीलुम पोहर वर्ग रुपया लग्धा स्पासीयक मुदलकट अभी लादीन तीन दुकलती बन सीलुम ते वतुवल फलदायता प्रवर्धन सन्धात्मागम वतुवल निष्पादन वैडिकीम स्नात अवश्य वैडसरा सकाशकल सदगर जनाधिपत्मा धनुंदी बनो इसके विशेषेन्म ते मंडले अनुग्रहण लंकापुरा ते पैलतवान फांसियाक ऐतिकोट पैलमिलियन थियक प्रमाणयाक ते वगाकरन कुडा तेवतु हिमियन सा सिलुब दनातर लबा देनटात अपी इदिरियदी सलसुम कलतिबुने धानमे सा विश्व संबंधव यम किसी अडुपाडु तियेनवाई कियला ओबतुमाला वेनुवेन पेनी हिटपु कंडायम पवा पेन्ना देनवा ओबतुमाला ए संबंधव अवधानय व्यस्थानुकूल अनिवार्यम विपक्षे भूमिका विपक्ष नायक वर्या संबंध किसी प्रश्न एक प्रजातांत्रवादी सहति में लक्षण विषय संशोधन जनाधिपत दसला
ගින්න කඩගත් MTNU ඩයිමන්ඩ් නෞකාව රඳවා තිබෙන මුහුදු ප්‍රදේශයේ ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සාමාන්‍ය අධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසනවා. ගින්නක් හටගත් MT New Diamond නෞකාව තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඈතට රැගෙන යමින් නැතයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා කියා සිටියේ මෙවන විට නෞකාව ශ්‍රී ලංකාවෙන් නාවික සතපුම් 50ක් ඈතට රැගෙන ගොස් ඇති බවයි. MT New Diamond නෞකාවේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරට පැතිර ඇති ඉන්ධන පැල්ලම සම්බන්ධයෙන්ද තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී පැවසුවේ ඩීසල් නොවන තාරවැණි ඝන තෙල් විශේෂයක් මෙහිදී විසිර ඇති බවයි. කෙසේ වෙතත් එම ඉන්ධන වර්ගය තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණාගාර වාර්තාවක් ලබා ගැනීමටයි නියමිත වැත්තේ. ඒ අනුව MT New Diamond නෞකාව රඳවා තිබෙන මුහුදු ප්‍රදේශයෙන් ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී සාමාන්‍ය අධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ සිය අධිකාරිය සතු රසායනාගාර මගින් එම සම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි. බොහෝ දුරට අද දිනේ එම සම්පල වර්තා ලබා ගැනීමට හැකිවන බවද ඔහු සඳහන් කළා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ අවස්ථා දෙකකදී නෞකා වාශ්‍රිත මුහුදේ ඉන්ධන පැල්ලම් නිරීක්ෂණය කළ බවයි. පසුගියදා මතුව තිබූ ඉන්ධන පැල්ලම රසායනික ද්‍රව්‍ය යොදා විනාශ කර දැමීමටද පියවර ගැනුණා. කිමිදම් කරුවන් යොදා අදාළ ඉන්ධන පැල්ලම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් නෞකාවේ හටගත් ගින්න මෙවන විට සම්පූර්ණයෙන්ම නිවාදමා තිබෙනවා. දැන් සිදු කෙරෙන්නේ තක් යාත්‍රාවන් යොදා ගනිමින් ආපදාවටපත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාමයි. ඒ සඳහා එම මෙහෙයුම් කටයුතු සඳහා සිංගප්පූරුවේ තක් යාත්‍රාවක්ද අද උදෑසන එක් වී තිබෙනවා. ගාල්ල ඉමදුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී දැනට බන්ධනාගාරගතව සිටින සමන්ත කුමාර හේවත් වෙලෙස්සුදාගේ ඥාතියෙකු ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්තඩංගුටගත් සැකකරුවන් සන්තිකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 300ක් මුදලින් රුපියල් 37000ක් සහ ජංගම දුරකථන 4ක් සමග ගනුදෙනු සිදු කළ බවට සැකකරන බැංකු පොතක්ද පොලිසිය සිය බාරයට ගෙන තිබෙනවා. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික දෙමඩගොඩ චමින්දගේ සමීපතේක්ද අලුත්කඩේ ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපත්‍ර නොමැති ගිනියවි තුනක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු යක්කල මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. බොර 12 තුවක්කුවක් සහ බ්‍රසීලි නිෂ්පාදිත තුවක්කුවක් ආරක්ෂිතව වත්තක වළදමා තිබේදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. මාන්කුලම නට්ටකණ්ඩාල් ප්‍රදේශයේදී ගිනියවියක් සමග පුත්කලෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මාන්කුලම පොලිස් නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී සැකකරු සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත ගිනියවිය සමග අත්අඩංගුවටගත් බවයි. නීති විරෝධී කටයුතු සඳහා මෙම ගිනියවිය යොදාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම මෙහෙයුමක් දියත් කර ඇති බවත් එහිදී නීති විරෝධී ගිනියවිය සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසනවා. චීවරධාරියෙකු විසින් මෙහෙවූ බව කියන හෙරොයින් බෙදා හැරීමේ චලයක් වාරියපොල පොලිසිය විසින් වටලා තිබෙනවා. අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 980ක් සහ අදාළ චීවරධාරියා ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වාරියපොල පොලිසිය සමත් වී තිබෙනවා. මහනුවර පොලිසියේ දූෂණ මර්ධන අංශයේ විසින් කේරළ ගංජා ග්‍රෑම් 25ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 750ක් සන්තකයේ තබාගෙන සිටි මැදිරිගිරිය ප්‍රදේශයේ පුත්කලෙකු මහනුවර නගරයේ සැරිසරමින් සිටියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා.
මේ අතර චීනා නම් අන්වර්ත නාමයෙන් හැඳින්වෙන තවත් සැකකරුවෙකු මහනුවර රෝහල් පටුමගේදී හෙරොයින් ග්‍රෑම් 13ක් සමග අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය සමත් වී තිබෙනවා පැකට් 1002ක ඇසුරුම් කර තිබූ මත්ගුලි කිලෝග්‍රෑම් 10ක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට මාවතකම පොලිසිය සමත් වී තිබෙනවා මාවතකම පොලිසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී මෙම සැකකරු අදාළ මත්ගුලි තොගය සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ අදාළ මත්ගුලි තොගය හසලක සිට මාවතකම වෙත ප්‍රවාහනය කර පාසල් ළමුන් වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි. මහමාන් කඩවල තලාවැල ප්‍රදේශයේ කලකපටන් සිදු කරගෙන ගිය රහසිගත නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය සමත් වී තිබෙනවා. අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යංශයට ලැබුණු තොරතුරක් මත එම කාර්යංශයේ අංක 2 විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද මෙම වැටලීමේදී ගෝඩා බෝතල් 532ක් අඩංගු බැරල් දෙකක් ඇතුළු අදාළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ තොගයක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. පෞද්ගලික ආයතන වලට වංචා කර බාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට ගෙන්වාගෙන සිදු කරන ලද මහා පරිමාණ ජවාරමක් වැටලීමට කොටුව පොලිසිය සමත් වී තිබෙනවා. මෙලෙස වංචා කළ මහා පරිමාණ ගණදෙනු අතර ඡායාපිටපත් මුද්‍රණ කඩදාසිය ඇසුරුම් 2500ක් සහ තවත් උපකරණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ බාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 22ක් පමණ වන බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස ඔන්ලයින් ක්‍රමයට සිදුවන මහා පරිමාණ ජවාරම් රසකට අදාළව කරුණු රසක් අනාවරණය කරගෙන ඇති බව කොටුව පොලිසිය පවසනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු වේරැස් වුණා මේ එහිදී පළ වූ අදහස් මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් සංයුක්ත ගිවිසුම ඒ කාලේ ශේෂන්ම අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් කියපු දෙයක් තමයි ත්‍රි දළදා වහන්සේ වන්දනාමාන කරන්නටත් රටමස්ථානයේ සොළොස්මස්ථානයේ වන්දනාමාන කරන්නටත් යනකොට පාර එක පැත්තක් ඇමරිකාවට අයිති වෙනවා අනික් පැත්ත විතරයි ශ්‍රී ලංකාවට අයිති වෙන්නේ කියලා අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් කිව්වා. ඒ වගේම රට ලේ විලක් බවට පත් වෙනවායි කිව්වා. හැබැයි ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ 70%යි 30% සූත්‍රයක් නිර්මාණය වුණා. 70%ක් හොඳයි කිව්වා MCC කිවිසුම 30ක් විතරයි නරක කියලා කිව්වා. කෙසේ වුවද මේ සම්බන්ධව රජයේ විසින් යම් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලබන බවට නිරීක්ෂණය වන හේයින් පහත ප්‍රශ්න සඳහා පිළිතුරු හා පැහැදිලි කිරීම රජයේ විසින් මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කරනු ඇතයි මම අපේක්ෂා කරනවා. මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ පරිදි මෙම කිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප නොකොට එය සමාලෝචනය කිරීමට බලපෑ හේතු මොනවාද? ගරු කථානායකතුමනි ඩොලර් මිලියන 400කට රට විකුණා දමන්නටද ආණ්ඩු පාර්ශවය උත්සාහ කරන්නේ කියන එක මම අහන්න කැමතියි. MCC ගිවිසුමේ අඩංගු ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි මොනවාදයි රජයේ විසින් නිශ්චිතව හඳුනාගෙන තිබේද? එසේනම් ඒ මොනවාදයි මේ ගරු සභාවට ප්‍රකාශ කරන්නේද? එසේ අහිතකර කොන්දේසි හඳුනාගෙන ඇත්නම් එම අහිතකර කොන්දේසි ඉවත්කොට ගිවිසුම සංශෝධනය කිරීම සඳහා MCC ආයතනය සමග රජයේ සාකච්ඡා පවත්වා තිබේද? එසේනම් එම සාකච්ඡාවල ප්‍රතිඵල රජය විසින් මෙම සභාව හමුවේ තබන්නේද? සංශෝධන වලින් අනතුරුව හෝ මෙම ගිවිසුම අත්සම් කිරීමට රජය අපේක්ෂා කරන්නේද? ජනතාවට ලබා දුන්නු පොරොන්දුව MCC ගිවිසුම සහ මුලින්ම ඉරා දමන්නට එදා ප්‍රතිඥාවක් දුන්නා. ඒ පොරොන්දුව ඒ ප්‍රතිඥාව ක්‍රියාත්මක කරන්නට රජයේ කටයුතු කරන්නේද කියන එක මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. ජාත්‍යන්තර ගිවිසුම් සමාලෝචනය කිරීමේදී යම් විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ. එබැවින් වගකිවේ යුතු රජයක් හැටියට යෝජිත ගිවිසුමේ අඩංගු කරුණු සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලදී. MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කර ඇති කමිටුවේ වාර්තාව 2020 ජූනි මාස 23 වෙනි දින නිකුත් කරන ලද අතර ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි පිළිබඳ සමාලෝචනයක් එම වාර්තාවේ දැනටමත් දක්වා තිබෙනවා. තුන්වෙනි ප්‍රශ්නයට උත්තරය මෙතෙක් සිදු කර නැත. හතරවෙනි ප්‍රශ්නයට උත්තරය පැන නොනගී. අර ජනතාවට පොරොන්දු වුණු ආකාරයට මේක ඉරා දමන්නේ නැද්ද? ජොන්සන් ෆ්‍රැන්ඩෝ අමාත්‍යතුමා. මේ MCC ගිවිසුම ගේනකොට කැබිනට් එකේ වචනයක්වත් එතුමා කතා කරුවේ නැහැ. කාලේ හිටියේ බිල්ලා වගේ හිටියේ. ඒක තමයි 70% දැන් මේ ලකුණු දා ගන්න හදනවා. මේ තමයි 70 කතාව ගරු කතානායකතුමනි. ඒ නිසා රීති අනුව කටයුතු කරන්න කියලා ඔබතුමාගේ අපි මෙතනින් මේක නතර කරමු. එතුමා කොහොමද දන්නේ මම විරුද්ධ වුණාද නැද්ද කියලා? එතුමා කැබිනට් එකේ හිටියද? මම විරුද්ධ වුණා. හරි. මම විරුද්ධ වුණා. තරු අමාත්‍යතුමා
අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ බුල්නෑව ගම්මානයේ අභාවයට ගොස් තිබෙන වේගබඩා කිරීමේ සහ සහල් සකස් කිරීමේ මධ්‍යස්ථානය පිළිබඳව සියත අපසිදු කරනු ලබන අනාවරණියයි මේ. අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ බුල්නෑව එච් කලාපයේ පිහිටා තිබෙන වේගබඩා කිරීමේ සහ සහල් සකස් කිරීමේ සංකීර්ණයක් මෙවැනි විට අභාවයට ගොස් තිබෙනවා. 1984 අප්‍රේල් මාස 8 වන දින ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය ආධාර මත මෙම වේගබඩා කිරීමේ සංකීර්ණ ආරම්භ කර ඇති අතර මෙය එවකට ලංකාව තුළ පැවති විශාලතම වේගබඩා සංකීර්ණය ලෙසට නම් දරා තිබුණු බව එම ප්‍රදේශයේ ජනතාව පවසනවා. අපිට ඒ කලාපෙට තිබුණු වටිනාම සම්පතක් මේක ඇවිල්ලා විශාල දවසකට හාල් මිටි 2000කට ආසන්න ප්‍රමාණයක් එක දවසට නිෂ්පාදනය. ඒ තරම් නිෂ්පාදන ධාරිතාවයක් ගොයියාගේ වීටිකට සාධාරණ මිලක් දීලා ඒ මිල ලංකාවටම අවශ්‍ය කරන පරිභෝජනයට අවශ්‍ය කරන හාල් වලින් දෙකෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන් මෝලක තමයි අපි මේ ඉන්නේ. එමෙන්ම එවකට මෙම වී මෝලෙන් දිනකට සහල් මිටි කිලෝග්‍රෑම් 65ක් පමණ නිෂ්පාදනය කළ බවද එම ජනතාව වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් අද වන විට මෙම වී ගබඩා කිරීමේ සහ සහල් සකස් කිරීමේ සංකීර්ණය බලධාරීන්ගේ නිසි අවධානයට යොමු නොවීම හේතුවෙන් අභාවයට ගොස් තිබෙනවා. මෙම ප්‍රදේශයේ ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ කඩිනමින් අවධානය යොමු කර නැවත මෙම වී ගබඩා සංකීර්ණය විවෘත කර දෙන ලෙසයි. බුල්නෑවේ අපට ලොකු සම්පතක් තමයි බුල්නෑව වියළි මණ්ඩලය තරුණේ හැටියට ඇතරම අපිට දැන් මේ වෙලාවේ ඒ නිසා අපි ඉල්ලන්නේ රජයෙන් ලොකු තෝතැන්නක් වෙනවා මේක. ඒ නිසා මේ ස්ථානයේ නැවත ප්‍රතිසංස්කරණය කරලා නැවත අපට මේ ලැබුණු සම්පත ඉදිරියට මෙතනින් හාල් නිෂ්පාදනය කරන්න හැකි වටපිටාවක් අපිට නිර්මාණය කරලා දෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් පච්චන් කුලම රක්ෂිතේ කනකරායන් ආරු ඇලේ නීති විරෝධී ලෙස වැලි කැණින් කර ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් සමග ට්‍රැක්ටර් තුනක් අත්අඩංගුවට ගැනීමට මාන් කුලම පොලිසිය කටයුතු කර තිබෙනවා. ඒ එම පොලිසියට ලද තොරතුරකට අනුවයි. වවුනියාව ඕමන්ත නොච්චමොටේ ප්‍රදේශයේ හේන් කෙටීමට ගිය පිරිසකට දෙමළ ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 3ක් වන ගැහණු දරුවෙකු බවයි වාර්තා වන්නේ.
සැකකටියුතුලස මියගොස් සිටි වනාලියෙකුගේ මලසිරුරක් ගල්කිරියාගම කෝරළයාගම ප්‍රදේශයේ වගාබිමක තිබියදී ගල්කිරියාගම වනසත්ව අඩවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. එම වනාලියාගේ මරණය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගෙන නොමැති අතර සිරුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා. ඊ දින නව ආසාදිතින් 7 දිනකු හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව 3147ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින නව ආසාදිතින් 7 දිනකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතර ඉන්දියාවේ සිට පැමිණි අයෙකු, එක්සත් රාජධානියේ සිට පැමිණි අයෙකු, සෞදි අරාබියේ සිට පැමිණි 5 දෙනෙකුද වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මෙවන විට මෙරට තුල COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 3147ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 189ක් පමණයි. සමස්ත ආසාදිතින්ගින් පුද්ගලින් 2946 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. එම පුතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන් අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.